දැන් දානවෙන් සංශෝධනය ගැන මගෙන් අහලා තිනවා මම සම්බන්ධ වුණ කෙනෙක් හැටියට මෙහි අරුබුදයක් තියෙනවද කියලා. මම කියනෝ අරුබුදයක් තියෙනවා. ඒකට හේතු වුණේ අර ඇති කරන ලද වෙනස්කම්. ඒ වෙනස්කම් වලට හේතු වුණේ ආණ්ඩුවට පුළුවන් සරල බහුතරයක්වත් තිබුණ නැති නිසා ඒ වෙනස්කම් වලට එකඟ වුණා. ඒ නිසා ඉතාමත්ම හොඳ වගන්ති තියෙන හොඳ ප්‍රතිපාදනය තියෙන 19 සංශෝධනයේ. නමුත් මේ නැවත මම කොල්වින් ගැන කොල්වින් ගෙම කියනවා නම් එහෙම කොල්වින් 72 ව්‍යවස්ථාව හදන වෙලාවේ කොල්වින් කිව්වා රාජ්‍යයේ ශීර්ෂය මත එකිනෙකා සමග තරඟ කරන බල කේන්ද්‍ර දෙකක් හදන්න එපා. ඒ කියන්නේ ජනාධිපති ධුරයයි පාර්ලිමේන්තුවයි අතර තරඟ කරන කේන්ද්‍රයක් දෙකක් හදන්න එපා කියලා. නදී සේනානායක මහත්මයාද කියා සිටියා. මොකද එතුමා ජයජයවදනගේ යෝජනාවට විරුද්ධව කතා කරලා කියා සිටියා. ප්‍රංශේ සහ එක්සත් ජනපදයේ මේක වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ රට වගේ රටවල් වලට මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඒ තුලන සංවරණ එහෙම නැති නිසා. ඉතින් ඔව් මේ අද තියෙනවා 19 සංශෝධනයේ මේ ප්‍රශ්නේ තියෙනවා. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ඇති වෙන ගැටුම්. ඉතින් මගේ මතය වන්නේ මේ විසඳා ඔබෙන් අහන ඔබ මගෙන් අහනවා ඊළඟට කොහොම මොකද කරන්න කියලා. මගේ මතය තමයි ඒ සම්පූර්ණ කළ යුත්තේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා. ආපසු 18යි 19 18 කොහොම නැත අහෝසි කළා 19 හැදුවේ. ඒ නිසා 18 අහෝසි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් 19 සම්පූර්ණයෙන් ඉවත් කරුවොත් එහෙම අපි ආපස්සට යනවා. ඒ නිසා මගේ මතය අනුව නම් ඒක මගේ හැමදාම මන් දරූප මතය විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කියන එක තමයි යෝජනාව. මගේ යෝජනාව. ඒකෙන් තේරෙන්නේ ජනාධිපති ධුරයක් නැති වෙන්නේ කියලා. ජනාධිපති ධුරයක් තියෙනවා. ඔව් ජනාධිපති විධායකයේ නාමික හෝ ප්‍රධානියා සේනානිධි නායකවරයා රාජ්‍ය නායකයා ඒ වගේම අපි මෛතන අධ්‍යක්ෂ හැමදෙනා වගේ එකඟයි යම් යම් බලතල ජනාධිපති ධුරයට තිබිය යුතුයි. විශේෂයෙන්ම පළාත් සභා පිළිබඳ බලතල වෙනස් කරන්න කියලා කවුරුත් කියන්නේ. ඒකම දේ ජනාධිපතිවරයා තෝරන්නේ කොහොමද? මොකද ජනාධිපතිවරයාට නියම බලතල ලැබෙන්නේ ව්‍යවස්ථාවේ වගන්ති වලටත් වඩා තමන් තේරෙන්නේ කොහොමද කියලා. ඍජු ඡන්දයකින් තේරෙනකොට බලතල අඩු කෙනෙකුට පවා පුළුවන් එම ඒ ජනවරම පාවිච්චි කරලා කියන්න මට කෙරීම ඍජු ජනවරමක් මුළු රටෙම තියෙනවා කියලා. බොහෝ අය කියන්නේ පාර්ලිමේන්තුවට යන ක්‍රමයකට යනවා නම් ජනාධිපතිවරයා කවදක්වත් ඍජු ඡන්දයෙන් තෝරන්න එපා කියලා. ඉතින් මම හිතුවා මම යුතුකමක් කියලා මම පැහැදිලි කරන එක. මොකද මේ 17 වෙනි සංශෝධනයේ මගේ කාර්යභාරය පිළිබඳව යම් සාකච්ඡාවක් රටේ ඇති වුණ නිසා තිබෙන නිසා